Ayubowan Kalina Proti Varta Kirne Anka Eka Samita Kalin Satya Haritama Kena Siata Ratri Patvika Shai Me Mamalakshika Pranatu Pratamin Sirastala Ahara Uddamanaya Siata Sia Asane Rate Uddamanayat Hattavata Langway Jatika Rohale Rasayanagara Parikshana Visak Navathi Paudgalikaansheta Vasi ජනපති සහ ඇමතිවරුත් පොල් මද කන්න ඕන වෛද්‍ය බෙල්ලන කියයි ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය අහස තරම් බග්ලේ කියයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න වගකීම් ඉටු කරන්න ජපානයත් සූදානම් ඇමරිකාවේ ආයෝජන වැඩි කරගන්න නම් ලක් රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ගේන්න ඕන ජූලි චන් කියයි අධ්‍යාරක්ෂිත කලාප ගැසට්ටුවට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්. පොහොට්ටුව දුන් දේශපාලන ලොසින්ජර් කෑවේ නැති සජිත් අගමැතිකම බහර නොගත් හේතුව කියයි. සතර දෙසින් ජාතික සභාවට විරෝධය. ජාතික සභාව කියන්නේ රනිල්ගේ සෙල්ලම් ගයක්. විපක්ෂයෙන් චෝදනා. රුපියල් 125කින් පෙට්‍රල් ඔක්ටේන් 95 අඩු කරන්න පුළුවන් ආනන්ද පාලිත කියයි අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි ප්‍රථමයෙන් දේශීය පුවත් අද වන විට ආහාර කාණ්ඩයේ උද්දමනය 94.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කොළඹ පාරිභෝගික බිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය මේ වන විට 69.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය මුදල් ලැබීම තවත් ප්‍රමාද වීමට ඉඩ ඇතැයි වාර්තා වනවා. ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බව දෙරටම ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදල ලබා දීම තවදුරටත් කල්ගත වනු ඇති බවට ඊයේ විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළා. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ප්‍රධානී පීටර් බෲර් සහ මසහිරෝ නොසාකි විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳ සාකච්ඡා ප්‍රමාද වීම හමුවේ අදාළ විස්තීර්ණ ණය මුදල ලැබීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි. එසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමි රටක් වන අසල්වැසි ඉන්දියාව මීට සුබ ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඊයේ දින කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාවයේ සීමාව අහස පමණ වනු ඇති බවයි. මේ අතර මෙරට ප්‍රධාන ණයහිමි රටක් වන ජපානයේ මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් තමන්ගේ කොටස ඉටු කිරීමට ජපානය සූදානමින් පසුවන බවයි. එමෙන්ම චීනය ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ණයහිමි රටවල්ද මෙහිදී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙලකට එළඹිය යුතු බවද ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප්‍රකාශ කර තිබෙනවා. සියලුම ණයහිමියන් සම්බන්ධ වෙමින් සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලියක් සඳහා කඩිනමින් එළඹීමේ අවශ්‍යතාවයකට ශ්‍රී ලංකාවේ සියලුම ණයහිමි රටවල් වල නායකයින් අවධානය යොමු කළ යුතු බවත් ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් වැඩසටහනකදී මෙලෙස අදහස් පළ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග කටයුතු කරනු ලබනවා. ජපානය, චීනය සහ ඉන්දියාව වැනි ණය හිමි රටවල් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යහපත් ප්‍රවණතාවයකින් කටයුතු කිරීම පෙනෙන්නට තිබෙනවා. මේ සාකච්ඡා කඩිනම් කළ යුතුයි. එසේ නොවුනොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු එක්සත් ජනපදයේ ආයෝජනවල වැඩි ආකර්ෂණයක් ඇතිවීමට නම් ශ්‍රී ලංකා රජය දූෂණ චෝදනා අවම කිරීම සඳහා කැපවී ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන් පවසනවා. ඒ සඳහා ලක් රජය සිදු කරන ප්‍රතිසංස්කරණ මෙරට වෙළඳපොළ පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට හේතු වන බවයි තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ. කොළඹදී පැවති වැඩසටහනකදී තානාපතිනිය මෙලෙස අදහස් පළ කළ තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නැතුව ඊයේ දින සිදු කළ භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 127.731ක මුදලක් උපයා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. වර්ෂ 2025-28 සහ වර්ෂ 2032 වසරවලදී කල්පිරණ ලෙසයි මෙම බැඳුම් කර නිකුතුව සිදු කර ඇත්තේ. මේ අතර කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිරු ලබන උද්දමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ 64.3ක්ව පැවති උද්දමනය සැප්තැම්බර් මාසයේ වන විට 69.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එමෙන්ම කොළඹ පාරිභෝගික මිලදර්ශකය අනුව අගෝස්තු මාසයේ 93.7ක් වූ ආහාර කාණ්ඩයේ උද්දමනය සැප්තැම්බර් මාසයේදී 94.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේ 50.2ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 57.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික පාරිභෝගික මිලදර්ශනයට අනුව අගෝස්තු මාසයේ උද්දමනය දැක්ුණේ 70.2ක් ලෙසයි. විදෙස් රටවල අය කන්න නැති කාලේ බියොත් ගෙම්බොත් කෑවා. අපේ රටේ පොල් මද කෑම ඒ අනුව ප්‍රශ්නයක් නෙවෙයි. ජනපති සහ ඇමතිවරුන්ද පොල් මද කෑමට ගත යුතු බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කරනවා. මන්ද පෝෂණය ගැන වැරදි තොරතුරු රටට දෙන වෛද්‍යවරුන්ට විනය පරීක්ෂණ සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. පොල් හොඳක් කන එක බොරුවට ළමෙක් පොල් හොඳක් ගෙනවා කන්න නැති නිසා ගෙනවා කියලා ඒ ළමයාව අද ළමෙක් ගැන කතා කරාට එහෙම දෙයක් සිද්ධ වෙලත් නැහැලු. පොල් හොඳේට ඔච්චර ආචාල් කරන්න එපා. ඒ පොල් හොඳක් කන්න අපි කවුරුත් කැමති. ඒක අපි දකින්නේ නැහැ ලොකු පරදක් කියලා. එහෙම දෙයක් කරනවා නම් මම හිතන්නේ මේ රටේ ජනාධිපතිවරයා වුණත් අමතිවරු පවා පොල් හොඳ කන්න ඕනේ මොකොත් හින්දා නෙමෙයි. ඒක ඊටම ප්‍රණීත ගුණාත්මක හොඳ පෝෂ්‍යදායි දෙයක්. පිටරටවල්වල කන්න නැති කාලවල මීයෝ කාලා තියෙනවා. පිටරටවල්වල කන්න නැති කාලවල ගෙම්බෝ කාලා තියෙනවා. ප්‍රෝඩාව නවත්තලා දේශපාලනිකව ඉදිරියට එන්න අවශ්‍ය නම් තමන්ගේ වෛද්‍ය වෘත්තියේ දක්ෂතාවය රටට පෙන්නුම් කරලා ඒ සඳහා අවතීර්ණ වෙන්න. මේ වෛද්‍යවරුන් සඳහා විනය ක්‍රියාමාර්ග ගන්නවද මොකද්ද? විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවය රැකදීමේ අරමුණින් නිසි විනය පීවර ගත යුතුයි. මේ අතර ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද මෙලෙස අදහස් පළ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගෙන් 80%ක් එක පැත්තක මන්ද පෝෂණයෙන් පෙළෙලා කියලා කියනකොට ડોක්ටර් සංජීවට දැන් විනය පරීක්ෂණ එනවා. කියපු එක දඩයන් කරනවා. දරුවන්ට මන්ද පෝෂණ නම් ඒ ගැන තව නේද? ඔව් කියන්නේම මේක සමීක්ෂණයක් කළ යුතුයි කිය. එයා පිටිපස්සෙනවා විනය පරීක්ෂණ. මේ දරුවේ පොල් මද කන්නේ නේද? කලටි පොල්. මේක යනවා ප්‍රවෘත්ති පත්තරවල යනවා, නාලිකාවල යනවා. හැබැයි දැන් මොකද වෙන්නේ? ඒක ගැන සොයා බලලා නේද? දරුවෝ මන්ද පෝෂණ නම් කන්න නැත්නම් මිනුවන්ගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ මෙච්චර කල් ඇමතිකම් කරපු, മന്ത്രിකම් කරපු නේද? මහා ඇමතිකම් කරපු මහත්තුරු ඒක ගැන හොයලා බලලා ඒවට ප්‍රතිකාරම කරනවා වෙනුවට දැන් අර පත්තරේ ලිපු ගුරුවරයා පිටිපස්සේ පන්නනවා. බොරුවක් නෙවෙයි සම්පූර්ණ ඇත්ත. මේ අතර දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පාසල් 1000කට ඔසු කැඳ ලබා දීමේ ව්‍යාපෘතියක් අද ආරම්භ කළා. ඒ අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දින වැඩසටහනට සමගාමීව තෝරාගත් පාසල් 1000කට මෙම නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ඉහළ ගුණාත්මක භාවයකින් දරුවන් සහ මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂා කණ්ඩව සැපීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකල්ල ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකදී ගුරු උපහාර උළෙලක් සඳහා රුපියල් 300ක මුදලක් ලබා දුන්නේ නැති සිද්ධියක් මුල් කරගනිමින් දැරියකට කොසුමිටකින් පහර දුන් විදුහල්පතිවරයාව වහම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මතයි. නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බොගවන්තලාව ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසුමිටකින් පහර දුන් පුවතක් අප ඊයේ වාර්තා කළා. පාසලේ පැවැත්වීමට නියමිත ගුරු උපහාර උළෙලක් සඳහා රුපියල් 300ක මුදලක් එම පාසලේම අධ්‍යාපනය ලබන තම සහෝදරයා නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනෙන් බැනවදින අවස්ථාවේදී පහර කෑ සිසුවිය ඊට මැදිහත් වීම හේතුවෙන් වෙනුයි මෙලෙස විදුහල්පතිවරයා විසින් අදාළ පහරදීම සිදු කර ඇත්තේ. ඊයේ මට ඇත්තටම මේ මාධ්‍ය වලින් තොරතුරු දැනගන්න ලැබුණේ දැනගත්ත වහාම මම අපේ අධ්‍යාපන ලේකම්තුමාට කිව්වා විශේෂ පරීක්ෂණයක අද කලාප අධ්‍යක්ෂක ඇතුළු සියලු දෙනා යොමු කරන්න කියලා. ඒ අනුව උදේ කලාප කාර්යාලයෙන් කලාප අධ්‍යක්ෂකතුමියත් තවත් දෙදෙනෙකුත් ගිහින් අතුරු වාර්තාවක් සකස් කරලා තිබුණා. ඒ අතුරු වාර්තාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් විදුහල්පතිතුමා කලාප කාර්යාලයට අනුයුක්ත කරා. ඒ වගේම වැඩ බලන විදුහල්පති හැටියට මේ පාසලේ දෙවනි ශ්‍රේණියේ ගුරුතුමියක් පත් කරා. පරීක්ෂණවල අවසාන ප්‍රතිඵලය අනුව අපි විදුහල්පතිවරයාට ගන්නා වූ විනය ක්‍රියාමාර්ග ගන්නවා. මෙම දැරියට පහර දීමේ සිදුවීම වාර්තා වීමෙන් පස්සේ දිඹුලපතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද දිනේ මේ සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න පියවර ගන්න තිබෙනවා. අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කරන්න පොලිසිය කටයුතු කරයි. ඒ වගේම ජාතික ළමාරක්ෂණ අධිකාරිය මේ සිද්ධිය ඊටම කඩනමින් නියමිත ආකාරයෙන් විමර්ශනයක් කරනවාද කියන කටයුත්ත නියාමනය කරන්න කටයුතු කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින්ද මෙලෙස අදහස් පළ කළා. පැහැදිලිවම දරුවන්ට පහර දීම සම්බන්ධයෙන් අපි විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් මීට වඩා විනයානුකූලව කටයුතු කරන්න ඕනේ. ළමයින්ට පහර දීම වැරදි. අනිත් එක තමයි මුදල් එකතු කිරීම. පාසල් වල මුදල් එකතු කරන්න බෑ අනුමැතියකින් තොරව. මෙවැනි සිද්ධි පාසල් පද්ධතිය සිදු නොවිය යුතු සිද්ධියට තමයි අපි දකින්නේ. නීතියානුකූලවමත් තහනම් මේ විවිධාකාර මුදල් එකතු කිරීම. මේ අතර බලංගොඩ ප්‍රදේශයේද පාසලක විදුහල්පතිවරයෙක් පහර දුන්නායයි පවසමින් සිසුයා රෝහල්ගත වී තිබෙනවා. රචනාවක් ලියන තිබ්බ පැය කාලයක් තිබ්බා. ඒක ඉවර වෙලා පන්තියේ මිස් කිව්වා කැමති නම් එළියට යන්න කියලා. කියා පුස්තකාලය වහලා තිබ්බා. මුලඟ ඇඩිය අපි ඉස්කෝලේ පිටිනේ ඇවිදින්න බෑ ගවුම් ඇඳගෙන. අපි වාඩි වුණා දෙලගහක් තියනවා ඉතින් බම්ම බැලලා තියනවා. ඊට පස්සේ මුලඟ පොඩ්ඩක් අඩු වුණාට පස්සේ අපි දෙමායි මගේ ආළුවයි නැගිටලා යන්න ගියා. යද්දී ගෙන කතා කරන වුණා ඉච්චර ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මගේ ආලුවා බලලා කිව්වා මේ අපිට කතා කරන්න නවතින්න කියලා. මාත් නැවතුණාට පස්සේ මොකද කියන්න තුනේ ළඟට ආව ගමන් ගැහුවා මේ පැත්තට පිටිලාගෙන කතා කරන්න බැහැ. රසායනාගාර පරීක්ෂණ 20ක් පමණ සිදු කිරීම මේ වන විට කොළඹ ජාතික රෝහල නතර කර දමා ඇතැයි රසායනාගාර වෘත්තීයවේදීන් පවසනවා. ඒ ප්‍රතික්‍රියාවල ඇති හිඟකම නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර සමහර පෞද්ගලික රසායනාගාරවලට රජයේ පරීක්ෂණ ලබා දීමේ කූට වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බව රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් පවසනවා. කොළඹ ජාතික රෝහලේ රසායනාකාර පරීක්ෂණ 20ක් පමණ සිදු කිරීම නතර කර දමා ඇති බව රසායනාකාර වෘත්තීයවේදීන් පවසනවා. මෙම ගැටලුව අනෙකුත් පළාත්වල ප්‍රධාන රෝහල්වලත් පවතින බවයි රසායනාකාර වෘත්තීයවේදීන් පවසන්නේ. දියවැඩියව කොලෙස්ටරෝල් ඇතුළු ජීව රසායන පරීක්ෂණයි මෙලෙස නතර කර දමා ඇත්තේ. මේ පිළිබඳව රසායනාකාර වෘත්තීයවේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මෙලෙස අදහස් පළ කළා. ලංකාව පුරා මේ වෙනකොට පරීක්ෂණ කරන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකොට අපි උදාහරණයක් විදිහට මේ ජාතික රෝහලේ තත්ත්වය මතු කරන්නේ ඒකයි. මේ වෙනකොට පරීක්ෂණ 20කට වඩා අත්‍යවශ්‍ය පරීක්ෂණ 20කට වඩා ජාතික රෝහලේ කෙරෙන්නේ නැහැ. හදිසි සහ අත්‍යවශ්‍ය රසායනාගාරයේ පරීක්ෂණ 3කට වඩා කරගන්න බෑ. ඒ පරීක්ෂණ 3 කරන්නේත් අපි රසායනාගාරය තුල බලහත්කාරයෙන් හදාගත්ත ප්‍රතික්‍රියක පාවිච්චි කළා. ඒකට කවුරුත් උදව් කරන්නේ නැහැ. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ විමසනකොට අධ්‍යක්ෂකවරයා මේ පිළිබඳව දැනුවත් නැහැ කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව දැනුවත් නැහැ කියනවා. ඒ රෝගීන් සියලු දෙනා මේ වෙනකොට යොමු කරනවා පෞද්ගලික රසායනාගාර වලට. පෞද්ගලික රසායනාගාරات එක්ක වෙනම සම්බන්ධතා ගොඩනගාගෙන ඒකෙන් වෙනම වාසි ලැබෙන පිරිසක් මේ වෙනකොට ඉන්නවා. ඉතින් ඒක නිසා ඔවුන් කැමති ජාතික රෝහලේ පරීක්ෂණ ටික කරන්නේ නැති එකට. මේ අතර මේ සම්බන්ධයෙන් රෝගීන් පළ කළේ මෙවන් අදහසක්. පිටින් කරගන්න තියෙන දේවල් පිටින් කරගන්න කියලා කිව්වා. මේ පරීක්ෂණ තමයි තිබුණේ. මේ පරීක්ෂණ ටික තමයි මට කරගන්න උනේ. 27000ක් ගියා ඒ ටිකට. ප්‍රයිවට් කරන්න බෑ මහත්තයා සල්ලිත් නැහෙනේ. පරීක්ෂණේ ටික කොහොම ස්පිතාලේ ඇතුලේ තියනවා නම් හොඳයි මහත්තයා. මුල් පරීක්ෂණ ටික අපි ලියලා දෙනවා. රුපියල් 16000ක් 20000ක් යනවා. අපිට දැන් කරන්න දෙයක් නැතුව මෙල්ලෙන්න තමයි වෙලා තියෙන්නේ. අපේ වැඩේ ස්පිතාලේ හැඩම හැඩ යනවා. අපිට පරීක්ෂණ කරන්න සල්ලි බාගත් නැහැ. ඇත්තම ජීවිත දුක තමයි අපි හිඟා ගන්න තත්ත්වෙ වැටලා ඉන්නේ අපි අද. රජයේ දේ ආයතන වලින් ගොඩක් පහසුකම් සලස දුන්නාම ගොඩක් වටිනවා. මොකද බැරි මිනිස්සුන්ට ඒක ලොකු උදව්වක්. සමාජලාට දැන් සල්ලි නැති ඉඳ ඒව කරන්නේ නැහැ. ඔල්ලේ චෙක් කරන්න ගිහින් දැන් සල්ලි තියෙන වෙලාවට තමයි චෙක් කරන්නේ ගොඩක්. වෙඩි කාපු ඌරු වගේ එහාට යනවා මෙහාට යනවා. කරගන්න දෙයක් නැහැ. අඬ ඌරු තමයි මිනිස්සු මේ රටේ යන්නේ. කිසිම දෙයකට උත්තරයක් නැහැ ලංකාවේ. සාහනේ නැතුව නෙළුණු කුරුණා ගිහලා බලලා සුපුදු විසම කරන්නේ. වැඩ හැමදාම බටර් බටර් බටර්. Minus 100 sahne karna. Jatika Sabhava, Amulika Burwak Bava, Parliament 1 3 Nalaka Godaheva Pavasanava. Beatur Jatika Sabhava, Ranilge, Seltam Kedarak Bavai, Janata Vimukti Permune, Matimakaraka Sabika, Vasanta Samar Sinka Pavasani. Jatika Sabhava, Tavatsutu Aliakubavata Patvi Yutu Neti Bava, Parliament 1 3 Kavinda Jayavardhana Pavasanava. Janadipati Ranil Wickramasinghe, Palamu Prayatneune, Jatika Anduak Pihitavimai. ඒ රටේ පවතින අර්බුදවලට ඒ තුලින් විසඳුමක් ලබා ගැනීම සඳහායි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනයක් ඔහු සිදු කළා. එහෙත් සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ ඇතුළු පක්ෂ ඊට එකඟතාවයක් පළ කළේ නැහැ. ඉන් අනතුරුව ජාතික ආණ්ඩුව පසෙක දමමින් ජාතික ගැටලු වලට විසඳුම් සැපීම සඳහා ජාතික සභාවක් පිහිටුවන්නට රජය තීරණය කළා. පසුව අගමැති දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ ජාතික සභාව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය සැප්තැම්බර් මාස 21 වනදා හිමි වුණා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මීළඟ ප්‍රයත්නය බවට පත් වූ ජාතික සභාවක් පිහිටුවීම සාර්ථක වුණා. මෙහි ප්‍රධානත්වයේ කතානායකවරයාට හිමි වනවා. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් ජාතික සභාව නියෝජනය කරනු ලබනවා. කෙසේ වෙතත් සමගි ජනබලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ජනබලවේගය විමල් සහ ඩලස් ඇතුළු മന്ത്രി කණ්ඩායම ජාතික සභාව ප්‍රතික්ෂේප කර අවසන් මෙම ජාතික සභාව තුළින් රටේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැති බවත් මෙය පැලැස්තර විසඳුමක් පමණක් බවටත් විපක්ෂයේ දැඩි ලෙස චෝදනා කරනවා මේ ජාතික සභාවට පළ වූ ප්‍රතිචාර අපි මොනම හේතුවක් නිසාවත් ජාතික සභාවට එකඟුනේ නැහැ මෙයාලට ඕනේ සම්පූර්ණ දුරකාලෙම බලේ ඉන්න බොරුවට ජාතික සභාව කියලා දේශපාලනඥ පිරිසක් දාගෙන රට රවට්ටන්න උත්සාහ කරනවා එක වේදිකාවකට සමගි ජන බලවේගය අපි පාටලි මහත්තයලා ශ්‍රී ලංකා කැඩිච්ච කණ්ඩායම විමල් වීරවංශ මහත්තයලා ඩලසලා පෙරම අපි ඔක්කොම එකට ඒත් වෙලා ඒ වගේම තමයි ආණ්ඩුව පෙළනවා නම් අපි ටෙලිෆෝන් එකත් එක්ක කවු වෙනවා මේ හදන ජාතික සභාව කියන්නේ සෙල්ලම් ගෙදරක් රනිල්ගේ. මේක රනිල්ගේ සෙල්ලම් ගෙදරක් හදන වෙන්නේ කට්ටිය කියලා. ඉතින් දැන් ඔක්කොම පක්ෂ එකතු කරගත්තා. අපි ඊටාම පැහැදිලිව ගියා මේකේ 7-5ක වැඩක් වෙන්නේ නැහැ. මේවා 7-5කට වැඩක් නැති බොරු නාඩගම්. බලාපොරොත්තු වෙනවා මේ ජාතික සභාව හුදෙක් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ සභාවක් නොවි ගොඩනැගෙන ජාතික සභාවක් වෙයි කියලා. එහෙම නැත්නම් සුදු අලියෙක් නොවේයි කියලා අපි යෝජනා කරන යෝජනාවලිය වලට සැලකිලි මත් නොවි ඒ අය කටයුතු කරොත් දෙවතාවක් කල්පනා කරනවා තව වතාවක් මේකට සහභාගී වෙනවද නැද්ද කියන එක. රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමගි ජනබලවේගයේ එස්.එම්. බරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කළේ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්. එහි වගඋත්තරකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් ප්‍රතිපාදන වලින් යම් පුද්ගලයෙකු අධිකරණ නියෝගයකින් තොරව පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට බලය ලබා දී ඇති බවයි. ඊට අමතරව පුද්ගල නිදහස හා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත ප්‍රතිපාදන සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එයා දැන් ගැසට් එකක් ඉෂු කරලා තියෙනවා නොමග ගිය අරගලකරුවන් පුනරුත්ථාපනය උදෙසා කීලිවරලා. එතකොට මේ අරගලය කරේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන එහෙම නැත්නම් මේ යුද අපරාධ තියෙන අය නෙමෙයි කඳවුරු වලට දාලා මේව කරන්න. ජනතාව බියවද්දලා පාලනය කරන මේක පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයේ අමුමුවේ උල්ලංඝනය කිරීමක්. ජනමතයක් නැතුව පාර්ලිමේන්තුවේ 134 දෙනෙක්ගේ බලයෙන් පත්වෙච්ච පුද්ගලයෙකුට ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය කතා කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි කරන්න දෙන්න බෑ. ඒ නිසා අපිට යන්න තියෙන හොඳම තැන තමයි අධිකරණය. අපි අධිකරණයට ආව මේ ගැසට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න කියලා අවෝසි කරන්න කියලා මේ හරහා පුරවැසි නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙන නිසා ආණ්ඩුව තවත් වැඩක් කරන්නට පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ගේන්න හදනවා අලුත් නීතිය. පුනරුත්ථාපන කාර්යංශය. ජනතාව වෙනුවෙන් මහපාරට බහලා සාමකාමීව උද්ඝෝෂණය කරපු ඒ සියලු දෙනාම මේ අය හදනවා පුනරුත්ථාපන කාර්යංශයකට ඇතුල් කරලා ඒ අයට දඬුවම් දෙන්න. මොකක්ද මේ කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ මිනිස් දඩයමක්. හදිසි නීතිය පාවිච්චි කරලා පහුගිය කාලේ මේ අරගල සටන්කරුවන් මර්ධනය කරන්න උත්සාහ කරා. දැන් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් රඳවලා තියලා තියෙනවා. ඒ එක්කම තමයි දැන් මේ කියන පුනරුත්ථාපන කාර්යාංශයේ කියන පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරලා ඒ හරහා මර්ධනය කරන්න උත්සාහයක් යොදමින් ඉන්නේ. අර හැංගිලා හිටපු නාමල් රාජපක්ෂලා ඇවිල්ලා අරගල කරුවන් පුනරුත්ථාපනය කරන්න ඕන කියලා එක වෙලාවක් කිව්වා. මිනිස්සු දහස් ගාණක් බඩගින්නින්දී ජෝගි දානුන් නෙවෙයිද පුනරුත්ථාපනය කරන්න ඕන. නීතිය පාවිච්චි කරලා මර්ධනය කරන මේ දේශබන්දු තෙන්නකෝන්ලා, මහින්ද රාජපක්ෂලා, සනත් නිශාන්තලා, මහින්දානන්ද අලුත්ගමගේ වගේ. ඒ වගේ අය නෙවෙයිද පුනරුත්ථාපනය කරන්න ඕන. මේ දාලා තියෙන විශේෂණ පදවලට අහු වෙන්න රැවටෙන්නේ නැතුව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධනය සඳහා ගේන අනපනත් වලට ඔබේ විරෝධය පළ කරන්න. ආණ්ඩුව තවමත් කැමැති මේ මර්ධනය ඉස්සරහට අරන් යන්න. වසන්ත මුදෙලිගේ සිරිදම් හාමුදුරුවෝ සහ අසන් ජීවන්ත වහම නිදාස් ගන්න කියලා අපි කියන්නේ. තවදුරටත් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ කටයුතු කරනවා නම් සියලු දෙනා ඒකාබද්ධ වෙලා ඊළඟ දැවැන්ත අරගලයේ ක්‍රියාත්මක කරන දිනේ වැඩි ඈතකන මේ කියලා අපි කියන්න කැමැති. පුනරුත්ථාපන කාර්යාංශ පිටවන්නට යනවා. ඒ හරහා මේ පවතින ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ තවත් එහාට ගිහිල්ලා හඬ නගන සහ සියලු ගාලුමෝදර අරගලකරුවන් කියන අයව සහ රටේ සියලුම යුක්තියනෙන් පෙනී ඉන්න අයව මර්ධනය කරන්නට යනවා. ඒ නිසා අපි කියන්න කැමැති මෙවැනි මර්ධනකාරී රජයක් අසාර්ථකයි. ජනාධිපතිවරයෙකු වන්න නම් ඔබ ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනවරමක් ලබා ගත යුතුයි. ඔබ 134 අධිපතිය කියලා අපි දිගින් දිකටම කිව්වා. වනච්චර කල්ලියක් කුමන්ත්‍රණකාරීව මෙහෙවලා ඔබ මේ තත්වයට ආවයි කියන එක අපිට පැහැදිලියි. ഘോഷණ මැඩලන්න පොලිසිය කොහෙද මන්දා තියෙන වගන්තියක් පාවිච්චි කරන්නේ? කවුද උත්සාහ කරන්නේ අරගලකරුවන් රඳවගෙන තියාගන්න? ඒ නිසා උඹලා තමයි ත්‍රස්තවාදී. අපි අර මලගෙවල් පප්පට කියනවා රනිල් වික්‍රමසිංහට මේ රටේ ත්‍රස්තවාදීන් කියලා හඳුන්වන්න පුළුවන් අය තමයි මේ රටේ රාජ්‍ය බලය ලබාගෙන හිටපු පැලැන්තිය. ඒ පැලැන්තිය තමයි Tamanට ඕන විදියට මිනිස්සු පාරවල් වල මරමර ඡන්දවට මරමර අතුරුදහන් කර කර මාධ්‍ය වේදින් ඝාතනය කර කර මාධ්‍ය ආයතන පහර දෙමින් ඒ නිසා රාජ්‍ය ත්‍රස්තවාදී තමයි මේ රටේ තිබුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් වෝල් ශ්‍රී ලංකාවේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර තිබෙනවා. මහජනතාවගේ නිදහස සීමා කිරීමක් ලෙස සැලකෙන කොළඹ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර නිලධාරීන්ගේ විරෝධතා මතුවෙමින් තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් වෝල් ශ්‍රී ලංකාවේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්ලෙමන්ට් වෝල් කියා සිටින්නේ මෙම පියවර මහජන රැස්වීම් තහනම් කිරීමට ගත් තීරණයක් ලෙස සලකන බවයි. විරෝධතා දැක්වීමේ ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ බලධාරීන් ගරු කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ඉල්ලා තිබෙනවා. ඕනෑම සීමාවක යුක්ති සහගත බව, අවශ්‍යතාවය සහ සමානුපාතික බව සහතික කරන ලෙසද ක්ලෙමන්ට් වෝල් වැඩිදුරටත් බලධාරීන්ගෙන් ට්විටර් පණිවිඩයෙන් ඉල්ලා තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කර තිබෙනවා. ජපාන් සහ පිලිපීන සංචාරයට එක්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා හමුවේ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ පිලිපීනේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකුව මූලස්ථානයේදී එහිදී ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරතවීමට හැකිවන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී යෝජනා කර තිබෙනවා. පසුගිය කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ආධාර පිළිබඳව සභාපතිවරයා වෙත ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවට මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ සහතික වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුව සභාපතිවරයා දැනුවත් කරනු ලැබුවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකුවේ සේවයෙන් යුතු වෘත්තකින් සමගද සාකච්ඡාවක නිරතව තිබෙනවා. තමන් අගමැති දුරය බාරගත්තේ නැති හේතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද හෙළි කළා. ඒ තිස්ස මහරාම බෙරළි හෙළදී ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමිනුයි. අපේ රට බංකොලොත් රටක්. දැන් බංකොලොත් රටේ හැමදේම බංකොලොත්. අද ආණ්ඩුවක් කියලා දෙයක් වැඩක් නැහැ. කොහොමද පොහොට්ටු හොර නරි කැල රට බංකොලොත් කරපු ආකාරය මද ඈ කරගත්තද දැන් වීරයට දීලා ඉල්ලන් කාලා නේද ඉන්නේ අද අලි ටිකයි කපුටෝ ටිකයි විවාහ වෙලා දේශපාලන විවාහයක් දැන් එකට එකතු වෙලා රට කන්නේ ගල්ලංගුරු වලින් ගසා කනවා ගෑස් වලින් ගසා කනවා තෙල් වලින් ගසා කනවා මම පැහැදිලිවම කියන්නට ඕන වැරගත් කාරණාවක් මම මේ ඊයේ පෙරේදා හොයාගත්ත කාරණාවක් මට අගමැතිකම ගන්නලේ කිව්වේ ජනතාවගේ හොඳකටවත් රටේ හොඳකටවත් නෙවෙයි දැන් දැන් කරුණු හෙලිදරව් වෙනවා මාව අගමැති හැටියට පත් කරලා බොහොම කෙටි කාලයකින් විශ්වාසභංග යෝජනාවක් ගේනවා. හරිනේ ඉතින් විශ්වාසභංග යෝජනාවට 113ට වැඩි ඉන්නේ කාටද? මට කරන්න ගිය දේ තමයි අගමැති හැටියට පත් වුණයින් පස්සේ සති කිහිපයකට පස්සේ විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා අගමැතිකම නැති කරලා මගේ දේශපාලන ගමනයි දේශපාලන චරිතයයි හැමදේම කුජීත කරන්න හැදුවේ. මේගොල්ලෝ හිතුවා මම ඒගොල්ලෝ දුන්නු දේශපාලන ලොසින්දරේ මං කයි කියලා. මං එච්චර මෝඩ නෑ මිත්‍රවරුනේ. හොඳට මතක තියාගන්න. මෙච්චර කල් මේ අත්ව කරේ රටේ ජනතාව ඇඳවීම. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඊයේ පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු විදුහල්පතිනී ප්‍රියන්ති ප්‍රනාන්දු කන්‍යාසෝයිරියයි. මෙම අවස්ථාවට වත්මන් විදුහල්පතිනී මාධවී ඉලංගසිංහ කන්‍යාසෝයිරිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. ඇතින ඉතාම අතිශයම වටිනාම කාලය. එනිසා එය නිසි අයුරින් යොදවා ගැනීම ඔබේ යුතුකමක් වගකීමක්. අධ්‍යාපනය යනු ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම. පාසල් කාලය තුළ ඔබට එල්ල වෙන අභියෝග අපමණයි. එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ඒවා සාර්ථක ලෙස පාලනය කර ගැනීමට ඔබ ඉගෙන ගත යුතුයි. ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේදී කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ ව්‍යාජ ලේඛන සකස් කර තේක ගස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පස්යාල දැව පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් දැවතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි වාර්තා වන්නේ. සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධානතම ගෝලයෙකුගේ මව අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය කොළඹ 15 ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ අකරවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් මිය ගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කර තිබුණා. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම සැකකරුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගත් පිරිසක් ගලෙන් බිඳුනව රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ රාජකාරී භාර වෛද්‍ය නිලධාරියා නිසි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මෙම පුද්ගලයා මියගිය බවට චෝදනා කරමින්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ස්ටාර් වෝස් වැඩසටහන සමග ඔබට මෙතෙන් සිට එක්විය හැකි සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.